තවසෙන්ම කියනවා නම් මේ මොහොත වෙනකොටත් එතුමා ලංකාවේ පුරවැසියෙක්ද නෙමෙයිද? මේ මොහොත වෙනකොටත් එතුමා ඇමරිකන් එක්සත් ජාතික එක්සත් ජනපදයේ පුරවැසි භාවය අත්කරාද නැද්ද කියන එක ගැන විශාල සැකයක් තියෙනවා. අන්න ඒ නිසා තමයි මම දැක්කා මේ මාතවාද උන්නේකොට 2014 අනුරාධපුරයේ ඉන්න නායක ස්වාමින් වහන්සේ කෙනෙක් ඒ සත්‍ය දැනගන්නකම් සත්‍ය කියනකම් සත්‍ය ඔප්පු කරනකම් සත්‍යග්‍රහයක් ආරම්භ කළා tie. ඒ විතරක් නෙමෙයි දැන් කලබල වෙලා බෝටාබේ රාජපක්ෂගේ අලිසබ්‍රුයි කියන නීතිඥයේ රූපවාහිනී දැන් සාකච්ඡාවක් එහෙම නැත්නම් පුවත්පත් සාකච්ඡාවක් තියලා ඊට පස්සේ කියනවා බෝටාබේගේ අවලංගු කරපු પાස්පෝර්ට් ඇමරිකන් પાස්පෝර්ට් එක පුරවැසිකම අහිමි කරපු සහතිකයේ කියලා කොළ දෙකක් පෙන්නවා. ඒකත් ජනමාධ්‍ය වේදිකාවේ අතටවත් දුන්නේ නැහැ. නමුත් ඒක පෙන්නවා මිත්‍රෝනි. නමුත් මේ තරුණ පිරිස ඉංග්‍රීසි දන්නවා. ලංකාවේ අහෝසි අවලංගු කරපු પાස්පෝර්ට් එකේ අලිසබ්‍රි පෙන්නපු ඒ પાස්පෝර්ට් එකේ විතරෝරණි මොකද්ද ගහලා තියෙන්නේ? ලොකුවට ගහලා තියෙනවා කැන්සල් කියලා වචන. අවලංගු කරන්න සාමාන්‍යයෙන් ඇමරිකාව විතරක් නෙමෙයි ඕනෑම රටක પાස්පෝර්ට් එකක් කැන්සල් කරනකොට කැන්සල්ඩ් කියලා ගහන. CANCELLED ඒකෙන් කියන්නේ අවලංගු කරන ලදී කියලා ගහනවා වෙනුවට මේ හොර අවලංගු සහතික නිර්මාණය කරපු නාමල් රාජපක්ෂගේ බයියන්ට ඒකවත් හරියට ගා ගන්න බැරි. කැන්සල් කියන වචනේ වෙනුවට කැන්සල් කියලා වචනේ තුලින්ම මේක බොරුවක් කියන එක අද රටට සනාථ වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ සහතිකේ දිනය දාලා තියෙනවා ඇමරිකාවේ සහතිකවල දිනය දානකොට ඉස්සෙල්ලාම දාන්නේ මාසය ඊට පස්සේ දාන්නේ දිනය ඊට පස්සේ දාන්නේ අවුරුද්ද. නමුත් ඒක ලංකාවේ දාන ක්‍රමයට ඉස්සෙල්ලාම දිනය දාලා ඊට පස්සේ මාසෙ දාලා අවුරුද්ද දාලා මේ මාසේ මේක අවලංගුුණයි කියලා පෙන්වන්න. මෙන්න මේ විදිහට අද රටේ ජනතාව නොමග යවන්න බොරු කියන්නට කටයුතු කරලා තියෙනවා ඊළඟ දවස් කීපය තුලදී. ඇත්ත වශයෙන්ම මොහු ලංකාවේ ජනාධිපතිකම නෙමෙයි අඩුම ගානේ ඡන්දයක්වත් තියෙන්නට බැරි පුද්ගලෙක් බව සනාථ වේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ භාර්යාවටවත් ඡන්දයක් නැහැ ලංකාවේ. තමන්ගේ පුතාටවත් නැහැ ලංකාවේ. අන්න ඒ නිසා තමයි මිත්‍රෝනි මේ රටේ ජනතාවට මේ රටට ආදරය කරන මේ රට ආරක්ෂා කරන්න පුළුවන් තරුණ ජවයක් සහිත සජිත් ප්‍රේමදාස මහත්මතුමාව තෝරගනි.